ගොයම් මඩවා බැත කොටස් වෙන්කර ගැනීමෙන් අනතුරුව දැන් යෙදී ඇත්තේ සමස්ත බැත කොටසම උලං කර ගැනීමය. ඇත්තටම බැත හුලං කිරීම යනු නෙලන ලද බැත කොටසෙන් සුපිරිසිදු වූ වී වෙන්කර ගැනීමය. මෙහිදී බොල් වී සහ කාටු කොටස් ඉවත් කරගත යුතු අතර ඉන් පසු සුපිරිසිදු වූ වී ලබාගත හැකිය. ඇත්තටම බොල් වී යනු බීජය රහිත වීවන අතර කාටුව සඳහා දූවිලි කොටස් පිදුරු කොටස් ගත හැකිය. මේ සඳහා සුලන් පැමිණෙන දිශාව බලා සුදුසු තැනක සිට බැත උලන් කරනු ලැබේ. නිසි කිරීම මගින් නිසි ආකාරයට කාටු කොටස් සහ බොල් වී කොටස් ඉවත් කරගත හැකිය. ඉන්පසුව සිදු කරනුයේ වෙන් කරගන්නා ලද සුපිරිසිදු වී හෙවත් බැත කොටස් වේලා ගැනීමයි. මෙයද ඉතා සීරුවට කළ යුතු කාර්යයකි. උදෑසනම පැමිණ පෙරදක්සේ ගසන ලද කොත උදැල්ල පෝරුලෑල් යොදාගෙන කමත වටහිටම ඇද ගනු ලැබේ. ඉන්පසු ඉතා සීරුවට වේලා ගැනීම සිදු කරයි. මේ සඳහා උතුම් සූර්යාගේ රශ්මිය උපයෝගී කරගනු ලැබේ. දවස් කිහිපයක් මහන්සි වී
බැත වේලා ගැනීමෙන් අනතුරු සිදුකිරීමට ඇත්තේ වී මළුවට තමා ඉතා ශද්ධහමින් තම නිවසට රැගෙන යාමය. මෙයද ඉතාම ඕනෑකමින් කළ යුතු කාර්යකි. කමත සකස් කිරීමේ සිට උතුම් වූ පැත නිවසට ගෙන යාම දක්වා වූ දීර්ඝ කාලය තුළ ඔබද මමද ලබාගත් අත්දැකීම් ඉතාමත්ම මිහිරිය. ඒ සඳහා ගෞරවයේ හිමිවිතු වන්නේ හෙළගොවියාටයි. ඔබට මට බත සපයන හෙළ සිංහල ගොවියාගේ වීර වික්‍රමය සැකවින් විස්තර කිරීමට උත්සාහගත් අපේ ඔබේ උත්තමාචාරයේ ඔවුනට හිමිවිය යුතුමය.